ඊරාත්‍රියේ කොළඹ වරාය මුහුදු සීමාවේ පැවති සාදයක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්ුයි සාදය පැවැත්තුනේ. ඊයේ සවස 6:45 සිට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතිවරුන් රසකගේ සහභාගීත්වයෙන් සාදය පැවති බවටයි තොරතුරු වාර්තා වුණේ. වාර්තාවන අන්දමින් වරාය අධිකාරියට අයත් දියකෝලා සහ හංසකාවා යාත්‍රාවන් මගින් මෙම පිරිස කොළඹ වරාය මුහුදු සීමාව සහ ඉන් පිටත රැගෙන ගොස් මෙම සාදය පවත්වා තිබෙනවා. මෙම සාදය පවත්වන්නට ඇත්තේ ඇත්තටම මේ මහජන නියෝජිතයින්ගේ මුදල් වලින්ද? එසේත් නැත්නම් මහජන මුදලින්ද? තමන්ට වැටුප් වැඩි කලේ නැතත් ඇමතිවරුන්ට සුකෝපභෝගී ජීවිත ගත කරන්නට ඉඩ සලසා දීමට වරායට හැකියාව ඇති බවටයි වරාය සේවකයන් චෝදනා කරන්නේ. වරාය නිරීක්ෂණ චාරිකාව සඳහා පැමිණෙන බව තමයි කියන්නේ. නමුත් ඉතා පැහැදිලිව අපි දන්නවා ප්‍රේමලාල් ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා තමයි මේ සාකච්ඡාව කැඳවලා තිබුණේ. පහුගිය දවස්වල සාකච්ඡා කළා, මීට අදාළ පසුබිම නිර්මාණය කරන්න කියන ඉල්ලීම කළා තිබුණේ. විශේෂයෙන් වරාය සේවකින්ගේ වසර 3කට වඩා වැඩි වෙන වැටුප් වැඩි කිරීම අත්හිටෝමින් කැබිනට් මණ්ඩලය තීන්දුව අරන් තියෙනවා. රනිල් වික්‍රමසිංහ ගේන සෑම පනතකටම පාර්ලිමේන්තුවේ අත උස්සන මන්ත්‍රීවරුන් වෙනුවෙන් ප්‍රතිසස්ත පනත වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අත උස්සන නියමිතව තියෙන මන්ත්‍රීවරුන් වෙනුවෙන් ජනමාධ්‍ය නිදහස උල්ලංඝනය කරන සමාජ මාධ්‍ය වාරණ ලක් කරන පනත් පාර්ලිමේන්තුවට මේ මාසය තුළ ගේන්න නියමිතයි. මේ ගේන පනත්වල සඳහා අත උස්සා අනුමැතිය ලබා ගැනීම සඳහා පෙර සූදානම් වී කටයුතු සූදානම් වෙලා ඉන්න මේ මන්ත්‍රීවරුන්ට සැප ලබා දීම සඳහා තමයි මේ වරාය සම්පත් භාවිතා කරමින් රාත්‍රී ගත කරන්න මේ වරායට එන බව අපිට තොරතුරු දීන්නේ. රටේ ජනතාවටත් කියනවා මේ ජනතා මුදල් කාබාසිනිය කරන මන්ත්‍රීවරු අද වරායට ඇවිල්ලා සැප ගන්න සූදානම් වෙලා ඉන්නවා කියන කාරණේ අපි අවධාරණය කරන. මේ අතර වාරයේ අපට වාර්තා වුණේ වරාය සභාපතිවරයා පසුගිය ජනවාරි පළමුවනදා වරාය සේවකයන්ගේ නිවෙස්වල අයට වරාය නැරඹීමට සෑම වසරකම මෙන්ම මෙවරද අවස්ථාව ලබා දුන් නමුත් අඩුම තරමින් දරුවෙකුට හෝ යාත්‍රාවකට ගොඩවීම වාරණය කර තිබූ බවයි. අප ගෙවමින් සිටින්නේ රටේ ජනතාව ණය බරින් පීඩිත වුණු කාලයක්. එවන් පසුබිමක මහජනතාවටත් වාරණය වන මේ යාත්‍රාවන්ගේ සාද පවත්වමින් විනෝද වන්නට මහජන නියෝජිතයින්ට ඉඩ සලසා දීම සාධාරණීකරණය කළ හැකිද යන්න පිළිබඳ තීරණය විචාරශීලී ඔබට භාරයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.